අපේ කල්චර් එකේ තියෙන මේ හොස්පිටැලිටි එක අපේ මේ තියෙන මිත්‍රශීලීකම අපිට ආර්ථිකය බවට පත් කරගන්න පුළුවන්. ලෝකේ කඳවුරු දෙකක් තියෙනවා. කඳවුරු දෙකටම මේ ආර්ථික කලාපයට ප්‍රවේශය සහතික කරගන්න ඕනේ. අපිව අල්ල ගන්න මලිලව්වක් නෙමෙයි. මේ තනි රටක් නෙමෙයි ලංකාව ලෝකේ ප්ලෑන් එකෙන් අපි ගැලවිලා නැහැ. මගේ අපේ දේශපාලනේ අපි අතර තියෙන තරංග අරවා මේ අපි ඔක්කොම ගේම් ගහගමු. රටේ ආර්ථිකය එක ට්‍රැක් එකක යන්න ඉඩ දෙමු. දැන් 2023 අපි දැන් ඉන්නේ 2048 අපේ ටාගට් එක තියෙන දැන් එතන රටේ ජනාධිපති රටේ නායකයා දිර තියෙන ටාගට් එක එතන. ඇත්තටම 2048 අපි ආව කියන විදිහට අඹ කණ්ඩ හදනවා නම් අඹ කණ්ඩ අපි මොනවද කරන්න ඕනේ වාඩ ෆීල් වෙන මොකද අපි දැන් අපි මේ ෂර්විමින් යන ජෙනරේෂන් එක අපි දැන් ඔක්කොම අපි ආයෙ මායි දෙන්නම් අපි අවුරුදු 40 පැනලා අපි දෙන්නලත් අඹ කණ්ඩ හම්බෙයි දන්නේ නැහැ හම්බෙන්නේ නැහැ අඹ නැහැ ඒකනේ ඊළඟ අඹ කණ්ඩ පුළුවන් ජෙනරේෂන් එක ඔයා දැන් මොකද කරන්න වෙන්නේ මම හිතන්නේ ප්‍රධාන දේ අපි කවුරුත් දන්නවා මේ අලුත් දෙයක් නෙමෙයි මේක අපි ඇති වෙන්න කියන්නේ අපි ලෝකේ අපි පිහිටලා තියෙන තැන කොතරම්ද අපේ ඉඩම් ප්‍රමාණය කොච්චරද අපේ ජනගහනය අපි මේ පුංචි රටක් වර අපි ලොකු ජනගහනයක් ඉන්න රටක් දැන් ස්වීඩන් හරි මොනවා හරි ලෝකේ වෙන දියුණු ආර්ථික ශක්තිමත් රටක් ගත්තාම ඒකක භූමි ප්‍රමාණය කියන ජනගහනය අපි විශාල ජනගහනයක් ඉන්නවා ඒ අපිට කෘෂිකර්මාන්ත යන්න පුළුවන් සීමාවල් තියෙනවා අපිට අපේ නිෂ්පාදන ආර්ථිකය යන්න පුළුවන් සීමාවල් තියෙනවා හැබැයි අපි ගත්තාන් පස්සේ අපි මේ ඉන්නේ ලෝකේ හබ් එකනේ අපේ රටේ හොඳ මානව සම්පතක් තියෙන නිසා අපි ආර්ථිකය කියලා අධ්‍යාපනය වගේ දේවල් අපිට ලොකු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගන්න පුළුවන් ලෝකයේ ඒ ලංකාවේ අධ්‍යාපනය අපිට මුදල් උපයන දෙයක් බවට පත් කරන්න පුළුවන් අපි මේක කලින් කතා කළා අපේ කොහොමද අපේ ආගම අපේ සංස්කෘතිය බුදුදහම අපිට මුදල් උපයන දෙයක් කරන්න කියලා අපි කතා කළා ඊළඟට අපේ එන්ටර්ටේන්මන්ට් අපේ කල්චර් අපේ කල්චර් එකේ තියෙන මේ හොස්පිටැලිටි එක අපේ මේ තියෙන මිත්‍රශීලීකම අපිට ආර්ථිකය බවට පත් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම ඒක නිකන් කරන්න බෑ මේ වෙලාවේ මේ ලෝකයේ තියෙන ආර්ථික කඳුළු ටිකක් තියෙනවානේ ඒ කඳුළුත් එක්ක එකතු වෙන්න අපි කවුරුත් දන්නවා මේ ලංකාවේ ආශ්‍රිතව ගත්තාම වැඩිම ආර්ථික වර්ධනයක් තියෙන්නේ අපේ ත්‍රිකුණාමලයේ උඩින් තියෙන කලාපේ තමයි පහුගිය දශක ගානේ මේක අපිට අවුරුදු දැන් අවුරුදු 20කට විතර කලින් තමයි මතන්නේ ඉන්දී මේ ඇමරිකාවේ ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන් කියුවේ බැක් ටු ඒෂියා කියලා. දලන් හිටියා මෙතන තමයි දැන් ආර්ථිකය කියලා. ඉතින් අපිත් දැන් අපේ ඒගොල්ලෝ මෙහෙ එනවා ආර්ථිකය හොයාගෙන. අපි තාම දන්නේ නැහැ මෙතන තමයි බෙන්ගාල බොක්ක පදනම් කරගත්ත ආර්ථික අපේ ත්‍රිකුණාමලයෙන් උඩහින් තියෙන ආර්ථික කලාපය. ඕස්ට්‍රේලියාව, චීනය, වියට්නාමය, ජපානය මේ මැද තියෙන ආර්ථික කලාපය. ඒක තමයි වේගවත්ම ආර්ථික සංවර්ධනයක් ලැබමින් තියෙන්නේ. ඉතින් මේ කලාපයට අපි යන්න ඕනේ. ඉතින් ඒකල අපි හදනවා ඇත්තටම වලට සැලසුම් නොතිබ්බ නෙමෙයිනේ. ඔය MCC එකේ ඉන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක. ටිකක් වෙලාව නැහැ මේක සංකීර්ණව කතා කරන්න. ලෝකේ කඳවුරු දෙකක් තියෙනවා. කඳවුරු දෙකටම මේ ආර්ථික කලාපයට ප්‍රවේශය සහතික කරගන්න ඕනේ. අපිව අල්ල ගන්න මලිලව්වක් නෙමෙයි. චීනය ඒක හදාගත්තා. ඒගොල්ලන්ගේ අර මුතු පරදන් වලින් අනිත් කරවල වලට උනා. ඒක මොනවා හරි බ්ලොක් වුණොත් ඒගොල්ලන්ට ඇක්සස් එක තියාගන්න. ඉතින් ඒක ඇතුලේ අපි කොහොමද අපේ වැඩේ කරගන්නේ? දැන් මේක ඉවර කරන්න මම පොඩි උදාහරණකින් දැන් අපිට සැලසුම් නොතිබ්බනේ මේ දැන් මුවන් පැලස්සේ කතාවක් ගත්තොත් මේ ජන පරණ කතාව මීට කලින් මම කියවදිනා මුවන් පැලස්සේ අර ආරච්චිගේ ගෙදරට එනවා විවිධ පුද්ගලයෝ කදිරා එනවා නේ තව මිනිස් ටුවක්කෝලයිෂන් කරගන්න එක්කෙනෙක් එනවා එක්කෙනෙක් ඉඩමක් ඉල්ලන් එනවා දැන් කදිරා කියන්නේ චන්ඩියානේ කදිරාට පැලස්සමත් කදිරා එනවා මොකද උගම මේ ටුවක්කෝලා අපට දෙන්නේ නැහැ අපට දෙන්නේ නැහැ ලයිෂන් කියලා හැබැයි ගනුදුනු එපා කියන හැටි ගනුදුනුව කියන ඔයසි පිනා එනවා පිනා එන්නේ කොහොමද පිනා එනවා මේ මුද ආරච්චි මත මොකෝ පිනා නෑ මේ නිකන් ආවා කියන නිකන් ආවා කොහොමද ආ මම නිකන් මෙන්න පිනාගල ඉන්නවා කන්න ටිකක් දිලා වැඩක් කරගන්න කියලා. අපිත් දැන් මේ ලෝකෙට ගිහිල්ලා මේ අපි ගෝලීය ආර්ථිකයට අපි ගිහින් කියනවා මේ නිකන් ආවේ ඉතින් කියලා ඔලුව කහ කහ ඉන්නවා. ඉතින් නිකන් ආවේ කියලා ඔලුව කහ කහ ඉන්නත් අපිටත් හැම මොන හරි ඔය නෑක් හරි මොන හරි හම්බ වෙනවා කන්න. ඉතින් ඒත් අපිට ඒගොල්ලන් දරටෙකුත් පල්ලා දෙන්න නෑ. එහෙම නැතුව අපි යන සෙටප් එක ඇතුලේ අපි කොහොමද ප්ලෑන් වෙන්නේ කියලා හිතුවනම් ඉතින් ඒ ප්ලෑන් ඇත්තටම තියෙනවනේ. ඒක හැදිලා තියෙන්නේ මොකද මේ තනි රටක් නෙමෙයි ලංකාව ලෝකේ ප්ලෑන් එකෙන් අපි ගැලවිලා නැහැ. ඒක ලෝකේම අධිවේගී මාර්ගයක සැලසුම් වෙද්දී අපි සැලසුම් වෙනවා. ඔටෝ මුහුදු මාර්ගයක සැලසුම් වෙද්දී අපි ඔටෝ සැලසුම් වෙනවා. ඒ සැලැස්ම අපේ පංගුව හදා ගන්න ඕන කරන වෙනස්කම් ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම තියෙන දේවල්. ඒවා අඛණ්ඩව වෙනසක් නැතුව දේශපාලන ඉතින් මේවට අඩුම තරමින් ඊළඟ පරම්පරම කියන අඹ කණ්ඩනේ අපි අහන කියන්නේ දැන් අනුර කුමාර දිසානායකගේ මගේ ශානුකගේ තව ඉන්නවනම් මං හිතන පුබුදු ජයගොඩගේ මේ හැමෝගෙම ළමයින්ට ඊළඟ පරම්පරාවට අඹ කණ්ඩනම් මම අපේ දේශපාලනේ අපි අතර තියෙන තරංග අරවා මේ අපි ඔක්කොම ගේම් ගහගමු. රටේ ආර්ථික එක ට්‍රැක් එකක යන්න ඉඩ දෙමු. රටේ දැන් අපි උදාහරණ කියමු වින් පවර් හදන්න පුළුවන් හොඳම ක්‍රමේ ඉන්දියාවෙන් හරි කොහෙන් හරි සල්ලි ගන්න කියලා පේනවනම් අපිට. ඒ ආයෝජනේ අවුලක් නෑ අකෝ මේකින් අපේ විදුලි ධාරිතාව මෙච්චරක් වැඩිලෝ පේනවනේ ඒක පැත්තකින් දිලා කරගන්න දීලා අනිත් ඒවා රණ්ඩු වෙන. අප තියෙන නෝන් තරම් රණ්ඩු වෙන දේවල් නේ. රණ්ඩු වෙන දෙයක් නැත්තිම නම් අර හිරුනි කාලා වගේ රණ්ඩුවක් වුණත් කමන්නේ නෑ. ඒවා සංස්කෘතියෙන් බලපෙන ආර්ථිකයට බලපන්නේ නැහැ. ඒවා අපේ ළමයි කියන්නේ සංස්කෘතික අපිට කොහොමද දියුණු වෙන්නේ? ඔය ජාතිය ප්‍රශ්නේ ඒගොල්ලෝ අරන් යන්නේ නැහැ. ඒගොල්ලෝ විසඳගන්නේ ආර්ථිකයේ අර්ථයෙන් හරි
අඹ ගන්න පුළුවන් තත්ත්වයක් හදන්න නම් අඹ වවන්න ඉඩ දෙන්න. ඔකනම් මට අවසාන වශයෙන් කියන්න දෙන්න.